සාහිත්‍යයේ සොඳුරු නවාතන වැලිපිල්ල. වැලිපිල්ල පිළිසඳරට අද අපි එක්කරගත්තේ මහාචාර්ය පීසිලි විජයමාන මහත්මිය. නවකතාව, යොවුන් නවකතාව, එවැගේම කෙටි කතාව, පරිවර්තන කෘති, ළමා සාහිත්‍ය වගේම ශාස්ත්‍රීය ග්‍රන්ථ පිළිබඳව කතා කරනකොට අපේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කෙත අස්වාදන්නට ඇය සුවිශාල මෙහෙවරක් ඉටු කළා. ඉතින් ඇය ආ මේ ගමන් මඟ පිළිබඳවයි අපි අද දවසේ වැලිපිල්ල පිළිසඳරින් කතා බහ කරන්නේ. ආයිබෝන් ඔබතුමියට. ඔබේ ළමා කාලයේ මතකයේ කොයි වගේද? මගේ ළමා කාලයේ මතකය මං හිතන්නේ මට අවුරුදු 3 දක්වා අතීතයකට යනවා. කියන්නේ මට වඩාත්ම මතක අතීතයේ සම්බන්ධ මගේ මල්ලි ගැන. එතකොට මට මහිතයි අවුරුදු 2කමාරක් විතර ඇති මල්ලි ඉපදුනහම මට තිබුණ ලොකුම සම්පත මල්ලි. ඒක එක්කන කියනවානේ මල්ලි අරන් යනවා කියලා. ඔයාගේ මල්ලි අප්ටෝනේ කියනවා. ඉතින් මං හිතන්නේ දවස ඈත්ත කියලා. ඉතින් මට සෑහෙන කාලයක් යනකම් හීනෙන් පේන්නේ කවුරු හරි ඇවිල්ලා මල්ලි අරන් යනවා වගේ. එතකොට මං සෙල්ලම් කර කර ඉඳලා දුවලා ගිහිල්ලා මල්ලිගේ කොට්ටේක බලනවා, තොටිල්ල බලනවා මේ මල්ලි ඉන්නවාද කියලා. ඒක තමයි මගේ මේ ඈතම මතකය. ඊට පස්සේ දැන් මගේ ටිකක් දඟකාරයි, ඒ වගේ මගේ ඇස්පෙනි විදුරලකන් තිබුණා. ඒ නිසා වෙන්න ඇති මාව ඉස්කෝලේට දැම්මේ අවුරුදු 6 දී. නමුත් මට ඒ කාලේ තිබුණා මේ ඩබල් ප්‍රොමෝෂන් කියලා ගැතිය. හෝඩිය පන්තිය, පළවෙනි පන්තියේ ඉඳලා කෙලින්ම 3 වෙනි පන්තියට. දෙක නැහැ. 3 වෙනි පන්තියේ ඉඳලා කෙලින්ම 5 වෙනි පන්තියට. ඉතින් ඒ පන්ති වලට එනකොට හුඟක් වෙලාවට බාලම පන්තියේ බාලම ශිෂ්‍යාව මම. ඉතින් මේ ඒ කාලේ ඒ බාල කාලේ ගැන මට තවත් මතකයක් තියෙන්නේ. හරියටම බොරු කියනවා. ඒ බොරු කතන්දර. ඒ කියන්නේ දැන් අම්මා කතන්දර මට කියනවා. ඒ කතන්දර කියනකොට මම මගේම ලෝකයක් මවා ගන්නවා. මම සමහර ඒ චරිත මට ආරෝපණය කරනවා. ඒ කාලේ බොරු කතන්දර කියලා මම ගුටි කෑවා. දැන් අපි ලියන්නේ දැන් බොරුනේ. කිටි කතා හරි නව කතා හරි අව ගොතනේවානේ. දැන් ඒවට සම්මාන හම්බෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මට මං ඒ අත්දැකීම මං කියන්න කැමති. ওই පොඩි ළමයි කතා කරනකොට ඒවට අහගෙන ඉඳලා ඒවට මේ දඬුවම් කිරීමට වඩා අතවසේ මේ වෙලාවේ මව්පියන්ට පුළුවන් නම් ඒක සටහන් කරගන්න. තමහට දැන් මම අතින් කියවෙන්න ඇති ලස්සන කතන්දර. ඒක ඒ කියන්නේ පුංචි ලෝකයේ තුල ඉතාම පුංචි ලෝකයක්. ඉතින් මේ අත්දැකීම් ලැබෙන්න මගේ ලෝකය විස්තීර්ණ වෙන්න අර පරිකල්පණය ගා දුර පැතිරලා ගියා. උසස් අධ්‍යාපන කටයුතු, ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පිළිබඳ කොහොමද ඔබේ මතකය? වයසටපත් වුණාම මට හිතෙන්නේ වඩාත්ම මම මේ ආසාවෙන් මතක් කරන කාලය තමයි විශ්වවිද්‍යාල ජීවිතේ. විශ්වවිද්‍යාලයට සමත් වුණා කියපම ඒක සන්තෝසයි. නමුත් ඊට වඩා ලොකු ඒක අර වෙනස් විදිහක සන්තෝෂයක් ඉස්සෙල්ලම විශ්වවිද්‍යාලයට ආපු දවසේ. ඒ කියන්නේ මම මාව එක්කාවේ ලොකු අයියා, ලොකු අයියා අපි කොළඹට ගිහිල්ලා, මම කොළඹට ගිහිල්ලා ලොකු අයියා කොළඹෙන් එක්කාවේ. එතකොට ගලා හන්දෙන් හරවනකොටම ඉතින් අයියා මේ මාර්ගෝපදේශනයක් දෙනවා. ඉතින් මේ පැත්තේ හන්තාන කන්ද, ඉතින් අර මේ එතන පාලමේ යද්දි මහවැලි ගඟ කියලා පෙන්නවා. ඉතින් මේ ඊට පස්සේ මට හිතුණා මම මේ අලුත්ම මේ ලෝකයකට අසිරි ලන්තයකට ඇතුළු වුණා කියන හැඟීම වාගේ ආවා. ගැන මම පරිසරයට හරි කැමතියි. ඒක තමයි මම අර මුලින්දින් කිව්වෙත්. මගේ වත්ත තමයි මගේ ලෝකේ වෙලා. ඒ වත්තෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සත්තුන් ගැන. සත්තුන්ට මම කතා කරනවා. ඒ දවසල ගස් කුලන් වලට කතා කරන පොඩි කාලේ ලොකු අයට ඒක අවබෝධ වුණේ නෑ. මම හිතන්නේ සිවිල් වෙත සිනමාත්මය විතරයි කොහොමද ඒක වෙන්නේ කියන එක දන්නේ. මේ දැන්ටත් මට මතක් වෙන. ඉතින් එතකොට ඒ පරිසරය මේ මම අත්විඳා. මට ඉතින් ඒක අමුතුම ලෝකයක්. ඔයිට කලින් සමහරට මේ කැම්පස් එක මැත්තෙන් ගිහින් තියෙන්න ඇති. නමුත් මේක දැන් මගේ ජීවිතේ කොටසක්. මම මේ ජීවිතේ මට අයිති එකක්.
දැන් අදටත් මං හිතනවා දැන් ඒ දන්නවසේ 62 ජූනි මාසේ ආවට පස්සේ ගියේ නැහැ. මෙතනම බැලපදියම් වෙලා. ඉතින් ඔය පිටරට ගිය කියන්නේ පච්චාත් උපාධිය වලටයි ඒ මේ පරිචයන වලට ගිය කාල වාගවන් අර එදා ඉඳන්ම මෙතන මගේ ජීවිතෙන් 4-3කට වඩා වාගේ ගත වෙලා තියෙනවා. මට ඉස්සර ඉඳන් මේ පාසල් යන කාලේ ඉඳන් දැන් අපේ යාළුවෝ හිටියා සමහර අයට ගායකයෝ තමයි වීරයෝ. නළු නිළියෝ තමයි වීරයෝ. මට වීරයෝ මේ වෙලා හිටියේ මේ ලේඛකයෝ. උදා සමරසේකර සාජන් මාත්‍ය මාටිමක සිංහ. එතකොට මේ ගේ ජයතිලක ඔය වගේ මේ අපිට තරම් පොත්පත් ලැබෙන්නේ නැහැ. ඒ කියවන ටිකෙන් පත්තරේ ගත්තා ගෙදර හැමදාම වගේ කියවන ටිකෙන් අඳුනගත්ත ලේඛකයා තමයි මගේ හිතේ වීරය. පියසිරිටත් එහෙම. මේ ඒ විදිහේ දැන් මේ අර විශ්වවිද්‍යාල ජීවිතේ ඒ පළවෙනි මාසේ වගේ මාස දෙක තුල මේ ওই විදිහේ දේවල් අපිට සිද්ධ වුණා. මාටිවිකසේ මහත්තයාගේ දුව ඒ දවස්වල රූපා අවසාන අවුරුද්දේ මාටිවිකසේ මහත්තයා යනවා රූප බලන්න. මාටිවිකසේ මහත්තයාට අවස්ථාව නැහැ මේ එයාගේ දුව එක කතා කරන්න. අපි ගිහලා ඒකව අහනවා. මම තමයි වැඩිපුර අහන්නේ. ඉතින් මම කලබලේ දවසක් මම කිව්වා මේ සර්ගේ පොතක් මම මේ ළඟට කියවුවා. දැන් මං කයිවරු ගහනවා. මොකක් සර් මාටිවිකසේ සර් කතා කරන්නේ හරි එහෙමයි. මොකද්ද පොත? ස්ත්‍රියක් කියලා. සර් ස්ත්‍රියක් කියලා පොතක් ලියලා නැහැ. කලබලේට මට කියුණා. ස්ත්‍රියක් මම එහෙම පොතක් ලියලා නැහැ නේ. දැන් සර්ට තේරෙනවා මං අපහසුතාවට පත් වෙලාගෙන. මම ගැහණියක් කියලා නම් ලියලා තියෙන එක. ආ සර් ගැහණියක් තමයි මං කියුවේ. මේ ඒක එක කතාවද කොහෙද මං කියලා තියෙන්නේ. ඉතින් මට ඕනේ කරේ අර. මේ සර් එක සමීප වෙන්න නේද? කෙටි විරාමිකෙන් පසුව යලිත් වැලිපිල්ලෙන් හමුවෙමු. අපි යලිත් හමුවන්නේ වැලිපිල්ලෙන්. අද වැලිපිල්ල පිළිසඳර මහාචාර්ය පීසලි විජේමාන මහත්මිය සමගින්. ප්‍රථම මුද්‍රණයෙන් එළියට ආපු කෙටි කතාව. මෙතනින් තමයි ඔබේ සාහිත්‍ය මඟ ආරම්භ වෙන්නේ. මම මේ ඉස්කෝලේ මං කිව්වනේ වලන්ටර මං ඉස්සරහ ලියනවා. මට එක්සයිස් පොත් ගණනාවක් ලියලා තියෙනවා. නවකතා එහෙමත් ලියලා තියෙනවා මේ කාලේ. නමුත් එකක්වත් මුද්‍රණය කරගන්න බැරි වුණානේ. දැන් මේ විවිධෙන් ජීවිත රජයේ අනුග්‍රහයෙන් මුද්‍රණය කරන නිසා පළ කරගන්න ලැබීම නිසා මට ලොකු ධෛර්යයක් ආවා. ඊට පස්සේ ඉතින් මම දැන් ওই විවිධ ජීවිත පොතේ තුඟක් වෙලාට තියෙන වැඩිහරියක් කතා මේ ඉස්කෝලේ යන කාලේ ලියපු. දැන් ওই වෙලේ ගෙදර සුගුණ වෙති කියන කතාව හුඟක් ආයත මේ පුරුදු දෙකක්. මට කියන්නේ සමහර දැන් ඉස්කෝලවල වර්ෂ ගණනාවක් ඒක සිංහල විෂයයට අදාළ මේ කෙටි කතාවක් හැටියට තිබුණා. එයින් පස්සේ ඔබ ලියූ බොහෝ කෘතිවලට විශේෂයෙන් කෙටි කතාවලට බොහෝ සම්මාන හිමි වුණා. දැන් ඔය පොතෙන් මට මේ ලොකු ධෛර්යයක් ලැබුණා. ඊට පස්සේ ඉතින් වංගගිරිය කෙටි කතාව මේ කෙටි කතා කීපයක් එකතු කරලා ලිව්වා. ඒකට සාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. ඒකට තිබුණේ මේ දියතලාවේ උත්සවය තිබුණේ. ඒ කාලේ ප්‍රදේශවල යම් ප්‍රදේශවල තමා සාහිත්‍ය උත්සවය පැවැත්වුණේ. විජයමුලුකු බණ්ඩාර මහත්තයා හැම මේ අඳුනගත්තේදී සමීප වුණා. ඊට පස්සේ ඉතින් විනෝදාංශයක් හැටියට පටන් ගත්ත එක දැන් මේ අගය කිරීම නිසා පාඨක පිරිස මම ලියන්න ගත්තා. ඉතින් මේ විවාහ වුණාට පස්සේ මට ලිවීමට කාලය මදි. දේශනාවට යනවා කතිකාචාර්ය පත්වීම ඇර මුල කාලයෙන් තම තිබුණ ශිෂ්‍ය උපදේශිකාවක් හැටියට පත් කරා.
ඒ වගේම නේවා ශාලාධිපතිනියක් හැටියට සේවය කළා තියෙනවා. විදේශ රටවල මේ අධ්‍යක්ෂින් පාදක කරගෙන කිටි කතා කීයක් ලියලා තියෙනවා. සහෘදය කියන එකක් තියෙනවා. අය මම හිතන්නේ එක්තම්ගේ කතාවේ තව එකක් තියෙනවා. ඇතැම්මට මිනිසුන්ට ජීවිතය අහිමි වීම දරා ගන්න හරි අමාරුයි. සමහර විට අපිට ජීවිතේ යමක් අහිමි වුණාම අපි ඒ ගැන සිත්තවලටපත් වෙනවා, දුකටපත් වෙනවා. හැබැයි ඔබේ ජීවිතේ ඔබේ ඇස් පෙනීම පිළිබඳ යම් දුර්වලතාවයක් ඇති වුණාට පස්සේ ඒක දිගින් දිගටම තමන්ගේ ඇහැට බලපානකොට ඒ බලපෑම පිළිබඳව නොහිතා ඔබ ජීවිතේ ජය ගන්න ඔබ තාම ධෛර්යවන්ත කාන්තාවක්. සිද්ධියක් වුණාම ඒ විදිහේ පසුබෑමක් ඇති කරන සිද්ධියක් වුණ ගමන්ම හිතේ ඇති වෙනවා එක්තරා විදිහක අධෛර්යයක්. නමුත් ඒක වැඩි කල් තියෙන්නේ නැහැ. මම ඔය මේ පිළිදෙන ජීවිත කියන මේ මාතෘකාව ගැනදිත් මට මතක් වුණේ අපි වැටෙනවා. වැටුණාට අපිට වැටලම ඉන්න බෑ, නැගිටින්න වෙනවා. ඒ වගේ අපේ ජීවිතේ වැටීම් අපි ගත්ත සංකේතාත්මකව අපි මේ අපිට වැඩි වෙලා වැටලා ඉන්න හම්බෙන්නේ නැහැ. අපි අපේ සේවය අවශ්‍යයි ඉන්නවා. ඒ වගේම අපිට අවශ්‍යතාව එනවා, බඩගින්න එනවා, නිදිමත එනවා. එතකොට අපි නැගී හිටින්න ඕනේ. අන්නේ මේ සංකල්පය මේ මම මේ සෑහෙන කාලෙක ඉඳන්, ඒ කියන්නේ මම හිතන්නේ මේ පොඩි කාලේ ඉඳන් මේක මට විග්‍රහ කරන්න පොඩි කාලේ අවබෝධයක් නැහැ. නමුත් පොඩි කාලේ ඉඳන් මේ වැටීම් වැඩි දවසක් වැටිලා ඉන්නේ නැතුව, වැඩි කාලයක් වැටිලා ඉන්නේ නැතුව මං හිතට ධෛර්යය ගත්තා. දැන් උනස් මගේ සමහර යාළුවෝ මගේ වයසටත් වඩා අඩු අය ඉන්නවා, විශ්‍රාම ගිය අයත් විශ්‍රාම යන්න කිට්ටු අයත් ඒගොල්ල බොහොම මේ කලකිරීමකින් අප්‍රසාදයකින් තමන්ගේ තියෙන අසනීප ගැන බොහොම හිතේ වේදනාවකින් අබල දුබලතාවය ගැන මේ කතා කරන අය ඉන්නවා. නමුත් මම හැමලාම කියන්නේ ඒව තියෙනවා අපිට අපේ වයසට හැටියට තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි යමක් කරන්න පුළුවන් නම් දැන් මේ දැන් මං හිතන්නේ පොඩි කාලෙත් මට හිතුණා මට ඇස් පෙනීම දුර්වල වුණත් කන් ඇහෙනවා, අත් දෙක තියෙනවා, කකුල් තියෙනවා, ඒව නැති අය ඉන්නවා. මේ දැන් ඒ නිසා අනිත් එක දැන් පොඩි කාලේ මං එච්චර මේක දැන් විශ්වවිද්‍යාලේ එනකම් වාගේ මං අර මගේ ඇහි තියෙන දුර්ලකම මේ අනිත් අයට ඒක දැනෙන්න දෙන්නේ නැහැ. මට ඕනේ අනිත් අය වාගේ ඉන්න. සාමාන්‍යයෙන් ඒ වාගේ ශාරීරික දුබලතාවක් තිබුණත් මම මට නැති දෙයක් මේක. ඇති දේ ගැන මං හිතනවා. නැති දේ ගැන හිතන්නේ නැතු ඇති දේ ගැන හිතන. ඇති දේ දැන් ස්පෙරිම ගොඩාක් දුර්වල වුණත් ටිකක් හරි පේනවානේ. ඒ තිකෙන් ගන්න පුළුවන් උපරිමේ ගන්න උත්සාහ කරන. ඉතින් ඒ ආකල්පය මට ස්වභාවයෙන් පිහිටි එකක් කියලා මට හිතෙනවා. ඒ ගැන මං මේ දැන් මගේ හිතවත් අයට, යාළුවන්ට, මගේ වයසේ අයට මට මං කියන දෙයක් හුඟක් වෙලාවට ආපුහම ඒගොල්ලෝ කැංකෙඳිරි ගන්නකොට මං සමහරලාට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන සාධනීය පැත්ත පෙන්ලා දෙනවා. පිසිලි විජේමාන මහත්මියගේ මේ ජීවන චාරිකාවේ තවත් තොරතුරු කෙටි විරාමකින් පසුව යලිත් කතා කරමු. පසුව ඔබ යලිතෙක් වන්නේ වැලිපිල්ල සමගින්.
සඳහා ගමන් මඟ ගැන ඔබට කොහොමද දැනෙන්නේ? මුගක් වෙලාවට මම ආපු ගමන් මඟ ගැන කල්පනා කරනවා. මම දින පොතක් තියෙනවා. මම කියලා තියෙන්නේ මගේ මේ අවසාන කැමැත්ත මම ලියලා තියෙන්නේ විශ්වවිද්‍යාල ඉන්නාලේ මේ නීති උපදේශක කෙනෙක්. එතකොට පදනමක් තියෙනවා. එතකොට මේ පදනම තමයි සේරම පවරලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් මම කියලා තියෙන දෙයක් මේ තමයි මේ දැන් මේවා දීලා මම කියලා තියෙන එකම දේ විකුණන්න එපා. මොකද මම තනියම මේවා ගොඩ නැගාගත්තේ මහත්ය නැති වුණාට පස්සේ තමයි මම මේ ගේ හදාගත්තේ. එතකන් හිටියේ නිවාසල. එතකොට විල් එකක් යා අන්තිම ගැත්තත් නැත්තම් මේක ඉතාම මේ අවුලක් වෙනවා මේක ඊට මගේ පස්සේ. ඒ නිසා තමයි මම මේ ඒ විදිහට එකලසක් කරේ. ඉතින් මේ මම ඒගොල්ලන්ට කියලා තියෙන දෙයක් මගේ දිනපොත්. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳන්ම ඉගෙන ගන්න කාලේ ඉඳන්ම තියෙන අයව ටික පුච්චලා දාන්න. මොකද මගේ සමාජයට මගේ සංවේදීතා සියල්ල සටහන් වෙලා තියෙන අය වගේ අනිත් තොරතුරුවට අමතරව මං කෙනෙක් එක තරහ වුණාම මට තරහ ගියොත් මම බනින්න යන්නේ නැහැ. මම මගේ ආතේ ඉන්න කාලේ වුණා මහත්ය ගොඩක් බනිනවා ඉතින් තරහ ගියාම. නමුත් මම කරන්නේ අර මගේ අදහස මං දෙන පුතේ ලියනවා. ඉතින් ඒක බොහොම පෞද්ගලිකයි. ඒක පුතලා ගන්න කියලා මං කියලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් කවිත් මම කවිත් ලියනවා. නමුත් ඒ දින පුතල ලියලා තියෙන කවි දැන් එකතු කරන්න අමාරුයි. මගේ මට පුළුවන් මොනවාද කියන එක ගැන මං හැඟීමක් තියෙනවා. මට කතා ලියන්න පුළුවන්. මගේ කවි දැන් හුඟක් ඒවා දැන් පත්තරවල එහෙම පළවෙනි ඒවා එක නරක නෑ කියලා හිතනවා. නමුත් මම සන්තෝෂ නෑ. මම තෘප්තියක් නෑ මගේ කවි ගැන. ඒ කවි හුඟක් වෙලා තියෙන්නේ මම දිනපොත්වල තමයි. ඉතින් මේ අර මං කියලා තියෙන ඒවා ටික විනාශ කරන්න. ඉතින් මේ මට මම හුඟක් වෙලා තෘප්තිමත් වෙන ලද්දේ සතුටුලා ඉන්නවා. ණයක් නෑ කාටවත්. ඒ නිසා ඉතින් මං ළඟ ඉන්න වෙලාවෙන්ට උනත් පුළුවන් තරම් ඒක වෙලාවට දාරස කරේ උල්ලටත් ආදස්මත් විදිහට තමයි අද යාළුවෝ වගේ ඉන්න අවස්ථා තියෙනවා. අම්මා කෙනෙක් හැටියට ඉන්න අවස්ථා තියෙනවා. ජීවිතේ හුඟක් වෙලාවට මට පේන්නේ මම දකින්නේ සොඳුරු කෙනෙක්.